කොමත් විභාගෙට මේ අහල නැති ගානක්. හරි, නිසා මේක පොඩ්ඩක් ලියාගන්න, එන්න ඉඩක් තියෙනවා. ලියාගන්න මෙහෙම. තිරසට ටීටා කෝණයකින් ආනත, තිරසට ටීටා කෝණයකින් ආනත රළු ආනත තලයක් මත තිරසට ටීටා කෝණයකින් ආනත රළු ආනත තලයක් මත පහත රූපය අයුරු, පහත රූපය අයුරු වස්තුවක් සමතුලිතතාවයේ තබා ඇත. වස්තුවක් ස්ථිතික සමතුලිතතාවයේ තබා ඇත. වස්තුවක් ස්ථිතික සමතුලිතතාවයේ තබා ඇත. හරි, මේ රූපේ ටක් ගාලා ඇදගන්න. ස්කන්ධේම් කියලා ගමුද? හරි, ලියන්න. දැන් රූපය අයුරු, දැන් පහත රූපය අයුරු ආනත තලයට සමාන්තරව වස්තුව මත, ආනත තලයට සමාන්තර වස්තුව මත රූපේ දක්වා ඇති අතට යොදන P බලයක් සලකමු. රූපේ දක්වා ඇති අතට යොදන P බලයක් සලකමු. මේ රූපෙත් ඇදක. හරි, ලියන්න. P සමග, P සමග වස්තුව මත ක්‍රියා කරන ඝර්ෂණ බලයේ විචලනය, වස්තුව මත ක්‍රියා කරන ඝර්ෂණ බලයේ විචලනය ප්‍රස්ථාරගත කරන්න. හරි, හොඳට අහගෙන ඉන්න. ඔගලොන්ට දැන් මේකේ බල අඳින්න වෙනවා නේද? බර තියෙනවා, අභිලම්භ ප්‍රතික්‍රියා, ඝර්ෂණ බලයේ තියෙනවා. ඝර්ෂණ බලයේ මොන පැත්තට තියෙන්නේ කියලා හිතන්නත් වෙනවා. ඔගොල්ලෝ මේ P ගේ අගය බිඳුවේ ඉඳලා වැඩි කරගෙන වැඩි කරගෙන යනකොට ආනත් තලයට සමාන්තරව දෙන බලය බිඳුවේ ඉඳලා වැඩි කරගෙන වැඩි කරගෙන වැඩි කරගෙන යනකොට මෙයා මත ක්‍රියා කරන ඝර්ෂණ බලය වෙනස් වෙන විදිහ අඳින්නලු. දැන් අපි අර ඕක තිරස් තලයක මත තියලා නම් ඇඳ මතකද? මෙහෙම තියලා ඇඳේ. මේ විදිහට P බලයක් දෙනවා. ඒකල ඝර්ෂණ බලය ඇඳේ අපි. එතකොට ආව ප්‍රස්ථාරය මතකයි නේද? P එක්ක F ආවේ කොහොමද එතකොට? එතකොට ආවේ මෙහෙම. හැබැයි දැන් මේක ආනත් තලයක තියලා තියෙන්නේ. ආනත් තලයක තිබ්බහම වෙන කේස් එක තමයි හිතන්න ඕගොල්ලෝ P බලයක් දුන්න නැතත්. P බලයක් දුන්න නැතත් මේක ලිස්සන්න බලනවා. ඒතර P බලයක් දුන්න නැතත් මේකට ඝර්ෂණයක් තියෙනවා. එහෙම නේද? දැන් මෙතන P බලයක් දුන්න නැත්නම් ඝර්ෂණයක් තියෙන්න හේතුවක් නැහැ. හැබැයි මෙතන P බලයක් දුන්න නැතත් මේක ලිස්සන්න බලන හින්දා ඝර්ෂණයක් තියෙනවා. මොකද කියන්නේ? ගේමර සෙට් එමුද? අඳින්න බල. හරි, මේ බලාගන්න. දැන් වෙනවත්ත. හරි, සාමාන්‍යයෙන් මේක මත බල ඇන්දොත් මේකේ බර පල්ලෙහාට තියෙනවානේ, mg පල්ලෙහාට තියෙනවා. ඒතර විලනවා අභිලම්භ ප්‍රතික්‍රියාවක් උඩට තියෙනවා. ඝර්ෂණ බලය තියෙන්නේ කොහෙටද? හරි, දැන් මම බල ක්‍රියා කරන තැන් වලින් නෙමෙයි ඇන්දේ. දැන් ක්‍රියා කරන පැත්ත විතරයි මම ඇන්දේ. හරි, ඒතර අභිලම්භ ප්‍රතික්‍රියාව මෙහෙම ලම්බක උඩට තියෙනවා, මෙයා මත බර පල්ලෙහාට තියෙනවා. ඝර්ෂණ බලය තියෙන්නේ කොයි පැත්තටද කියන එක මේ වගේ ගණන්වල P ගේ අගයත් එක්ක වෙනස් වෙනවා නේද? එහෙම නේද? ඕගොල්ලෝ හිතන්න P බිඳුවයි කියලා. P ගේ අගය බිඳුවයි. රයිට්? මෙතන යොදන P ගේ අගය බිඳුවයි. ඒ කියන්නේ P බලයක් යොදන්නේ නැහැ. P ගේ අගය බිඳුවයි. එහෙනම් ඝර්ෂණ බලය කොහෙටද තියෙන්නේ? ඈ ළමයි. උඩර නේද? සිර, ඒ කියන්නේ ආනත් තලයේ දිගේ උඩර නේද? දැන් මේ කෝණය තීටා නම්
අනේ මේව නම් දන්නේ නැහැ. මේක අනුවරින ටීටා, මේක ටීටා වෙන්න එපැයි. එතකොට P බිඳුව නම් ඔගොල්ලෝ දන්නවා මේ mg ගේ මේ පැත්තට තියෙන සංරචකය mg sin ටීටානේ. mg sin ටීටා. එහෙම නේද? එතකොට P බිඳුව නම් mg sin ටීටා කියලා බලයක් මෙයා දිගේ පල්ලෙහාට තියෙනවා. දෙකද සමහර අය වක්‍ර ප්‍රස්ථාරය ඇදලා තියෙනවා කීප දෙනෙම්. මෙතන මේ කෝණය අපි වෙනස් කරන්නේ නැහැ. මේ කෝණය නියතයි ආ. අර කලින් ඇඳු ප්‍රස්ථාරයක් මතක් කරගන්න එපා. මේ කෝණය නියතයි මෙතෙන්දි. කෝණය වෙනස් කරන්නේ නැහැ. හරිද? මේ කෝණය නියතයි. mg sin θ කියන එක නියතයි. sin θ නියතයි. හරි. එතකොට මොකද වෙන්නේ? මේක මෙහෙම ආනත් තලයේ දිගේ පල්ලෙහාට බලයක් තියෙනකොට p සමානයි බිඳුව අවස්ථාවේ ගාන කියනවනේ සමතුලිතව තියනවා කියලා. එහෙනම් ඝර්ෂණ බලයක් කොහෙටද තියෙන්නේ? ඝර්ෂණ බලයක් තියෙන ඔය අතර ඉහළට. එහෙනම් ළමයි එතකොට F සමාන වෙන්න ඕනේ ද mg sin θට? මං කියන පොයින්ට් එක ක්ලියර්ද? P ගේ P කියන බලයේ බිඳුව නම් ඝර්ෂණ බලයේ අගය කීයද? mg sin θ. ඝර්ෂණ බලයේ අගය mg sin θ අගයක් තියෙනවා. mg sin θ. mg sin θ කියන එකක් තියෙනවා. එහෙමනේ. ඊට පස්සේ ළමයි, ඔගොල්ලෝ හිතන්න මේ අපි යොදන බලය අපි යොදන බලය mg sin θට සමාන බලයක් අපි යදුවා කියලා හිතා. mg sin θට කියන එක සුළු කරාම එන්නේ නිව්ටන් 4යි කියලා හිතා. මේක සුළු කරාම එන්නේ නිව්ටන් 4යි. නිකන් හිතා. මම යොදන බලයත් නිව්ටන් 4 වුණොත් මොනවා වෙයිද? මේක අවස්ථාව 1. අවස්ථාව 2 මම යොදන බලයත් නිව්ටන් 4 වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ 2 මම යොදන බලයත් නිව්ටන් 4යි. එහෙම නැත්නම් මම යොදන බලය mg sin θට සමාන වෙනවා. මොකද්ද වෙන්නේ කියලා හිතන්න පුළුවන්. මේක මෙහෙම තියෙනවා. හරිද? මම මේ යොදන බලය mg sin θටම සමාන වෙනවා. එතකොට ළමයි මේක ආනත් තලයේ දිගේ ඉස්සරහ උඩට හෝ පල්ලෙහාට යන්න බලන්නේ නැහැ නේද? මොකද ළමයි අර දැන් mg sin θ බලයක් පල්ලෙහාට තිබ්බනේ. ඒ නිසානේ මේක පල්ලෙහාට යන්න ගියේ. යන්න ගියේ ඒකනේ. දැන් මම යොදන බලයෙන් ඒක බැලන්ස් කරනවා නේද? එතකොට මේ අවස්ථාවේ ඝර්ෂණ බලයක් ක්‍රියා කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද මේක ලිස්සන් නැහැනේ. එහෙම නේද? එතකොට p ගේ අගය mg sin θ වෙනකොට මරුව ඈ මේ p ගේ අගය mg sin θ වෙනකොට. ළමයි මේ p ගේ අගය mg sin θ වෙනකොට p ගේ අගය mg sin θ වෙනකොට mg sin θ වෙනකොට ඝර්ෂණ බලය බිඳුවයි. එහෙම නේද? p ගේ අගය mg sin θ වෙනකොට ඝර්ෂණ බලය බිඳුවයි. මරුව ඈ මේක. හරි. එතකොට මේ අතර ළමයි මේ බලන්නකෝ p කියන එක අඩුයි නම් mg sin θට වඩා p ගේ අගය අඩුයි නම් mg sin θට වඩා 3 p කියන එක අඩුයි නම් mg sin θට වඩා right මේ වස්තුව මත ක්‍රියා කරන මම ළමයි තිරස් බල විතරක් අඳින්නම් ඈ වස්තු මේ ආනත් තලයට සමාන්තර බල විතරක් දැනට අඳින්න හරි p ගේ අගය mg sin θට වඩා අඩුයි නම් ඔගොල්ලෝ දන්නවා මේ පැත්තට මම p බලයක් ක්‍රියාත්මක කරනවා mg sin θ බලයක් මේ පැත්තට තියෙනවා mg sin θ බලයක් මේ පැත්තට තියෙනවා p කියන එක මදි mg sin θට වඩා එහෙනම් මේක තාම් පල්ලෙහාට නේද ලිස්සන්න බලන්නේ තාම් පල්ලෙහාට ලිස්සන්න බලන්නේ එහෙනම් ඝර්ෂණයක් තියෙන්නේ උඩට ඝර්ෂණයක් තියෙන්නේ උඩට දැන් මේක සමතුලිත නම් තේරුම් ගන්න මේක සමතුලිත නම් මොකක්ද වෙන්න ඕන p ගේ mg sin θ ගේ එකතුව p ගේ mg sin θ ගේ එකතුව සමාන වෙන්න ඕන f(t) මෙතනදී. ඒතර අපෙන් අහන්නේ f උක්ත කරලා f එක p වෙනස් වෙන විදිය. හරි නේද? p නැ p ගේ f ගේ එකතුව mg sin θ ට සමාන වෙන්න ඕන. p ගේ f ගේ එකතුව mg sin θ ට සමාන වෙන්න ඕන. ළමයි මේ mg sin θ හින්දා මේක පල්ලෙහාට යන්න බලනවානේ. ඒතර මම පොඩි තල්ලුවක් දාන උඩට යන්න. හැබැයි මගේ තල්ලුව මදි mg sin θ බැලන්ස් කරන්න නම් එනං ඝර්ෂණෙමුත් පොඩි සපෝට් එකක් දෙන්න ඕනේ mg sin θ බැලන්ස් කරන්න. මෙතනින් මම f උක්ත කරාම යන්නේ ඍණ p ධන mg sin θ එක්කනේ. ළමයි මේ mg sin θ කියන එක නියතාගයක්. mg sin θ කියන එක නියතාගයක්. එතකොට මේ p කියන එකත් එක්ක f යන්නේ y සමානයි ඍණ mx ධන c විදිහට නේද? දැන් p ත් එක්ක මේ ඍණ p එකක් නේ තියෙන්නේ. ඍණ mx ධන c විදිහට යන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම රේඛීයව අඩු වෙනවා. p එක f මේ විදියට එන්න ඕන. මේ මොන අවස්ථාවේද p කුඩයි mg sin θට වඩා නම්.
ඊට පස්සේ හතරවෙනි අවස්ථාවක් අපි ගත්තොත් p විශාලයි mg sin θ නะ හරිද ඒක මරු වැඩක් මේ මෙහෙම මේ වස්තුව තියෙනවා ඔගොල්ලෝ මේක දිගේ මෙහෙම උඩට යොදන බලය p කියන එක මේ පැත්තට තියෙනවා mg sin θ කියලා මේ mg sin θ හින්දා මේක පල්ලෙහාට එන්න බලන ප්‍රයත්නයට වඩා ඔගොල්ලෝ උඩට යොදන බලය වැඩිලු එහෙනම් මේ කොහෙටද යන්න බලන්න එහෙනම් මේක උඩට යන්න බලනවා p ගේ බලය ගොඩාක් වැඩි නම් මේක උඩට යන්න බලනවා තලයේ දිගේ උඩට යන්න බලනවා නම් හරිද උඩට යන්න බලනවා නම් ඝර්ෂණයක් තියෙන්නේ කොහෙටද පල්ලෙහාට දැන් ඝර්ෂණයේ දිශාවත් මාරු වෙනවා මේ බලයේ පොඩි අගයන් වලට මේක පල්ලෙහාට යන්න බැලුවේ ඝර්ෂණයේ උඩට තිබ්බේ මේ බලයේ ලොකු අගයන් වලට මේක උඩට යන්න බලනවා ඝර්ෂණයේ පල්ලෙහාට තියෙන්නේ ඝර්ෂණයේ පල්ලෙහාට තියෙන්නේ පැහැදිලිද රයිට් ඝර්ෂණයේ පල්ලෙහාට තියෙන්නේ දැමුත් ඔය විදිහටම තරක ටික දාගෙන යන්න දැන් මොකද වෙන්නේ මේක ඔගොල්ලෝ උඩට තල්ලු කරන තල්ලු කරන තල්ලු කරන ඝර්ෂණ බලය දැන් ඕනනම් මෙතන සමීකරණයක් ලියන්න පුළුවන් p සමානයි f ධන mg sin θ mg sin θ f ලියන්න පුළුවන් ඔගොල්ලොන්ට p ඍණ mg sin θ කියලා හරි දැන් මෙතන හැබැයි අපි මෙහෙම ලිව්වට අපි තේරුම් ගන්න ඕන ඝර්ෂණ බලය දැන් ත්‍රින පැත්තට තියෙන්නේ. මේකෙත් හැබැයි අර මේ 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 p එක්ක f විචරණේ රේඛීයයි. අර වර්ගයක් එහෙම තිබ්බොත් නේ රේඛීයව යන්නේ නැත්තේ. මෙතන රේඛීයයි. හැබැයි ඒක ඍණව තමයි වැඩි වෙන්නේ මේ. p වැඩි වෙනකොට f ගේ අගය වැඩි වෙනවා. p වැඩි වෙනකොට f ගේ අගය වැඩි වෙනවා. p වැඩි වෙනකොට ඝර්ෂණ බලය වැඩි වෙනවා. හැබැයි වැඩි වෙන්නේ අනිත් පැත්තට. ඒ නිසා මෙන්න මෙහෙම එකක් එන්න ඕනේ ඊට පස්සේ. මේ මොනවා නන්ද? p කියන එක විශාලයි mg sin θ නං. එතනින් එහාට ඔයගොල්ලෝ තවදුරටත් හිතනවා නම් මොකද්ද වෙන්නේ? තවදුරටත් හිතනවා නම් මේක උඩට p ගේ බලය වැඩි කරන් යද්දි එක වෙලාවක මේ ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලයට යනවා. සීමාකාරී ඝර්ෂණ බලයටත් වඩා තව p වැඩි කරනවා නම් මොකක්ද වෙන්නේ? මේක උඩට චලිත වෙන්න ගන්නවා. චලිත වෙනකොට ගතික ඝර්ෂණයක් ක්‍රියාත්මක වෙනවා. ගති ඝර්ෂණයේ නියතයි ළමයි මේකේ අභිලම්බ ප්‍රතික්‍රියාව වෙනස් වෙන්නේ නැහැ නේ හැම වෙලේම අභිලම්බ ප්‍රතික්‍රියාව mg cos θට සමානයි ආනතිය වෙනස් වෙන්නේ නැති ඉඳන් නියත ගති ඝර්ෂණ බලයකට රටත් වෙනවා ඔය විදිහට එකක් එන්න ඕන